පුවන් ඔයාලට ඔන්න ඉතින් අදත් මම ඔයාලට හවස තේ වෙලාවට ක්‍රිස්පියට කන්න පුළුවන් ඒ වගේම ගෙදර තියෙන පාටියකට උනත් ඉක්මනින්ම හදා ගන්න පුළුවන් රසම රස බඩී සමෝස එකක් හදන හැටි කියලා දෙන්න අරගෙන ආවා පාන් පිටි කෝප්පයක ප්‍රමාණයක් මම අරගත්තා මම ඒකට කෑලි මිරිස් තේ හැඳි 1යි ලුණු කුඩු තේ හැඳි 1යි තෙල් මේස හැඳි 1යි දාලා කලවම් කරනවා හරපින්ච කොරටියකුත් හීනෙට කපලා අරගෙන දාලා මේ විදිහට දාලා කලවම් කරගන්නවා ඊට පස්සේ වතුර ටික ටික දාලා ඩෝ එකක් විදිහට මම මේක අනා ගන්නවා සමෝස එක හදා ගන්න අල ටික අද ග්‍රේට් කරලා මම ගන්නෙ ඊට පස්සේ මම මේකට ලුණු කුඩු තේ හැඳි භාගයයි ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි මිරිස් කුඩු තේ හැඳි භාගයයි ඒ වගේම හීනියට කපාගත්ත කරපිංච කොළ ටිකුයි දාලා හොඳට කලවම් කරගන්නවා ඊට පස්සේ මම අර කලින් අනාගත්ත ඩෝ එක කොටස් දෙකකට වෙන් කරගත්තා. දැන් මේ ඩෝ එක හොඳට තුනී කරගන්නවා. ඊළඟට මම මේක ලොකු කොටුවක් හැඩයට හදාගන්නවා. දැන් ආයමත් මම මේක පොඩි කොටු වලට වෙන් කර ගන්නවා. දැන් මම මේ අල මිශ්‍රණය පොඩි බෝල විදියට හදා ගන්න යන්නේ. මේ විදියට පුංචි බෝල හදා ගන්නවා. ඊට පස්සේ අල වලින් හදාගත් අල බෝල ටික මේ විදියට මැදින් තියලා මේ විදිහට වතුර වටේට ටිකක් ගාලා කොන් හතරම උඩට හිටින විදිහට නවා ගන්නවා. ඇතුලේ තියෙන මිශ්‍රණය එළියට නොයන විදිහට මේ විදිහට හොඳට සීල් කරගන්න. දැන් මම මේ බඩේ සමෝස ටික බැද ගන්න යන්නේ සමෝස ටික වැහෙන තරමට තෙල් ටිකක් පෑන් එකකට දාලා රත් වෙන්න දෙනවා තෙල් ටික රත් වුණාට පස්සේ මම සමෝස ටික අඩුම ගින්දරෙන් මේ විදිහට බැද ගන්නවා සමෝස ටික බැදෙනකොට හොඳ සුවඳක් එනවා ඒ වගේම ලස්සන පාටකුත් තියෙනවා අඩු වියදමකින් අඩු වේලාවකින් ඉක්මනින්ම හදන්න පුළුවන් හවස තේ වේලාවට ඒ වගේම ගෙදර තියෙන පාටියකට ක්‍රිස්පියට කන්න ඔයාලත් මේ විදිහට හදලා මට කමෙන්ට් එකක් දාන්න මගේ රසෝදා YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයිමත් මේ වගේ කෑමක් එක්ක අලුත් video එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.